දැන් අර කට්ටිය තව පැය දෙකකින් එනවා कैबिनेट पे विशेष जमा कैबिनेट के कैबिनेट तीन दो पीले बंदे बस तीर ने पीले बंदे बस एक कैबिनेट पत्रिका आवा इतने दी अभी मैं बोर्टी आरकले पटांगते कैबिनेट पत्रिका आव पादक करेगा नत्तां कैबिनेट पत्रिका आव इनकं अपने तिबुने यहाँ पालने राज्यें ए गत एमओसी एक ते यहाँ गिला कैबिनेट पत्रिका आव दम बेकदम अपने प्रश्न होने इस अथवा आंदोलन उर समिति विधिरा आय दर रख गनी मुसद हा मेकट मे विरोधता आरंभ करा मिसा आंडु गिदरे वंड मे वेडे करे ने अपि अपिट ओनुने आंडु हरि पेत्तर गन्न हरि तरण गन्न मोकद मे आंडु पन्नला अपिट गिने गेन तव होंदा आंडुक ने मोकद ए आंडु करबु देवल अपि दन्नो ए निसा अपिट ओनुने मे निवरदि तोरतुरु टिक हरिट गन्न एतेंदि अपिट पत्रिका पिलिबंदव गरु अग्रामात्वरया किवा मोनम हेतुवरा मे वगे कैबिनेट पत्रिकावक आवे नह ए कियन्ने कैबिनेट एन इस्सेल्ला පෙර සාකච්ඡා මට්ටමට මේක අවිල්ල තිබුණ නැහැ කියලා. ඒක අපිට තහවුරු කරගන්න පුළුවන් වුණා. එතුමා අග්‍රාමාත්‍යවරයා විදියට වගකීමෙන් ප්‍රකාශයක් කළා. එයා විශ්වාස කරන්න එයා මේක විකුණන්න දෙන්නේ නැහැ කියන එක. සහ මේ වගේ කැබිනට් පත්‍රිකාවක් ආවොත් එතුමා ඒක විරෝධතාවය දක්වනවා සහ එතන ඒක ඉදිරියට යන්න දෙන්නේ නැහැ කියන පොරොන්දු අපිට ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව ක්‍රියාකාරකම් ලංකාව වෙනුවෙන් රට වෙනුවෙන් ගත්ත ඒ ජාතික නායකත්වයේ සිට මේ රටේ යුද්ධයේ සිට ඒ කොරෝනා සේසියලු දේවල් වලදී ඒ ගත්ත තීන්දුව తీරන මත අපි එතුමන්ව විශ්වාස කරනවා. මොකද අපිට එතුමන්ව විශ්වාස නොකර ඉඳීමේ හේතුවක් නැහැ. පුරුෂ සමිතී එක එක දේශපාලන පක්ෂවල. හැබැයි අපි ඒකගතාවයකට ආව සියලු දෙනාම මේ මොහොතේදී අපේ රටේ අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන්න. ඒ විශ්වාස රැකීම තියෙන එතුමට. ඒ විශ්වාස රැකීම සහ ඒ විශ්වාසය අනුව කටයුතු කිරීම තියෙන එතුමට. අපි බලාගෙන ඉන්නවා ඒ විශ්වාසයේ මත මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක වෙයි කියලා. ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට අතිටියෝ මේ මොහොතේ සිට අතිටවනවා. මේ මුතාවකාලිකව. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ අපේ මම මේ හැම වෙලේම මම තමයි මීඩියා වලට කතා කළේ. නමුත් මගේ සමිතියේ ශක්තිය සංජය කුමාර වැලිගම මම ආරාධනා කරනවා සංජය කුමාර වැලිගමට. ඒ වගේම මේ චන්සිරට මේ අපේ සහෝදරු ටික මෙතනින් බස්සලා නිලවශයෙන් මේක අපි අවසන් කරමු. මේ වෙලාවේදී. තප්පරයක් දෙන්න. ඔබතුමාලා දැන් අද අවසන් කරනවානේ. ඔව්. දැන් ඔබතුමාලා වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන යම්කිසි හේතුවක් උනේ. එතකොට ජනාධිපතිතුමත් එක්ක ඔබතුමාලා සාකච්ඡාවක් ඉල්ලුවා. ඔව්. මේ ලිඛිතව ඉල්ලුවා. ලිඛිතව හම්බුනේ නැහැ නේද එතකොට? ලිඛිතව අපිට අවශ්‍ය වෙන්නේ වැඩේ. ඒ වැඩේ කරන්න ලිඛිතව දෙනවට වඩා හොඳයි නේ වැඩේ දෙන එක. හැම වෙලේම අග්‍රාමාත්‍යවරයා එදත් අදත් කියන දේට වඩා වැඩියෙන් දියත් දුන්න කෙනෙක්. ඒ නිසා අපි වැඩේ පටන් ගන්න 12 මාර්තු වැඩ පටන් ගන්න තියෙන්නේ. අපේ වැඩේ අපිට ලිඛිතව ඕනේ නැහැ. ඒතර වැඩේ පටන් ගත්තාම අපි ඉල්ලන්නේ කියලියුම ලැබුණ වැඩේ. හොඳ සන්තෝෂ නැද්ද? දැන් එතකොට දැන් ඔබතුමාලා කිව්වේ 6 වෙනිදා සාකච්ඡාවක් ලබා දෙනවා නම් තමයි මේ දැන් කියන්නේ. අපිට ඕන සාකච්ඡා නෙමෙයි. අපිට ඕන අපේ ඉසිටි පරයන්තය. අපිට ඕන ඉච්චරයි. ඒ ලිඛිතව ලැබුණාද? වැඩේ ලැබුණාම ලිඛිතව මොනවද? ප්‍රායෝගිකව ලැබුණා අපිට. අපිට ලියුම් මොනවද? ඕක නවත්තුවෝ අපි දන්නව කරන්නේ මොකද කියලා මේමයි ඒක රණවිරු ප්‍රශ්නේ මේක වරාය අපි රණවිරුව වටිනවා අපිට ඔවුන් ඒක අරන් ගිය විදිය ඒක අපි අරන් යන විදිය මේක අපි හැම විටම වගකීමක් ඇති වෘත්තීය සමිතියක් විතර මේ එකක් නෙමේ මේ 23ම එකා වගේ ඉන්නේ මේ 23ේම පොහොට්ටුද ජේවීපීද යුඑන්පීද කතා මේ වැඩේදී නෑ හැබැයි මෙතෙන්ට ආව සමහර මිනිස්සු මේක භාවිතා කරලා දේශපාලන කැත දේශපාලනය සඳහා මේක භාවිතා කරා
මේක පුණ්‍ය භූමියක් වගේ තැනක් මේ අපි කරේ හැම කෙනාගේම හදවත් තුළ තිබුණ එකයි ECT පරිණතය ඒ පුණ්‍ය අවස්ථාව කෙලසන්න ආපු කට්ටියගෙන අපි අපේ රටේ ජනතාව තීන්දු తీරන ගන්න ඕන දැන් ඔබතුමාලත් ඔබතුමාලට පණිවිඩයක් අරන් ආවා විවල් විරස මන්ත්‍රීවස මේ උදේගම්මපිල මන්ත්‍රීතුමා හැබැයි ඔබතුමාලා එදා උන්ට එකගතාවේ දැක්වුවා අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ ඔව් වෙන්නේ අපි ඒ එතුමා අරන් අපි මෙහෙමනේ අපි අපි ඉල්ලුවේ මේක අපිට තිබුණ ප්‍රශ්නේ PB ජයසුන්දරනි අපි හංගල ගහන්න දෙයක් නැහැනේ අපිට PB ජයසුන්දර මහත්තයාගේ තීන්දු తీරන පිළිබඳව කැඩලුවක් තියෙනවා වරායට ස්පෙෂල් එතකොට එතුමාගේ වැඩ නිසා අපිට ඕනකම දුන අපේ සැකයක් තිබුණා අගම අපේ ජනාධිපතිතුමා එතුමා විසින් يعني PB ජයසුන්දර මහතා විසින් රවට්ටනවා කියලා හැඟීමක් අඩු දුනා ඒ නිසා අපි ප්ලෑන් කළේ ජනාධිපතිතුමාව හම්බ වෙලා මේ තොරතුරු ටික දෙන්න ඒකට සාකච්ඡා වෙල්ලුවේ මොකද ජයසුන්දර අතීත ගත්තොත් එහෙම SAGT ක්‍රියාදාමයේ ඉඳන් අපේ වරායට නිවැරදි දේ සිද්ධ වුනේ නැති අතීතයක් එතුමාට තියෙන්නේ හානි කරදායක ඒ නිසා අපි උත්සාහ කළා ජයසුන්දර තමයි ජනාධිපතිරේක එතුමා නැතුව අපි ජනාධිපතිතුමා හම්බෙලා අපේ උත්තර ටික දෙන්න. එතෙන්දී අපි මේක ක්‍රියාත්මක කරවන්න බැලුවේ. හැබැයි ඊට ඉස්සෙල්ලා කොම සාධනීය පිළිතුරක් අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණා. අපි සූදානම් අපිට මේක එක තව අපිට ඕන සටන් කරන්න නෙමෙයි. අපිට ඕන මේ රට සංවර්ධනය කරන්න මේ වරාය අධිකාරිය හරහා. අපි ඉල්ලන්නේ ඒකට. අපිට සටන් ඕනේ උරුසමි තමයි අපි. අපි හැබැයි අපේ ආයතනය විනාශ කරනකොට අපි කකුල් දෙක අස්සේ ඔළුව ගහගෙන ඉන්නේ නැහැ. එතෙන්දී පක්ෂපාත බලන්නේ නැහැ. ඒක අපිට ඒක අපේ මේ ආයතනයට විරුද්ධ වෙන්නේ කවුද කියන එක අපිට වැදගත් නැහැ. වැදගත්ුත් නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී අපි ජාතික වගකීමක් ඉෂ්ට කරා කියන හැඟීම තියෙනවා. ඒ හැඟීම මරණ තුරාවට ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාට සහ ජනාධිපතිතුමාට. අපි ඒක ඒක විශ්වාසයෙන් කඩගලොත් ඒක පිළිබඳව වෘත්තීය ක්‍රියාමාර්ගය මේ අද පටන් ගත්ත තැන ඉඳන් නැවත ඉදිරියේදී ආරම්භ වෙයි. එතෙන්දී අපිට ඡන්දෙද නැද්ද ඒක අපිට අදාළ නැහැ. අපි මේ වැඩ කරන්නේ මෙතෙන්දී අපි මේ වැඩේ අපිට වචන ගන්න ඕනුනේ. අපි එක ගත්තා. ඡන්දෙන් පස්සේ නැවත මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යන්න සිද්ධ වෙයිද? ඒක තීරණය කරන්න ඕන අගමැතිතුමා. ඒ අගමැතිතුමා ගැන විශ්වාසයක් තියෙනවද? සහ ජනාධිපතිතුමා. දැන් ජනාධිපතිතුමා ඊයේ සැර ප්‍රකාශයක් කරා. ඒ සැර ප්‍රකාශයත් එක්කද ඔබතුමාලා අඩිය පසර දීපේ? නෑ සැර ප්‍රකාශය අපිට මෙමය. ජනාධිපතිතුමා ගෝ මම වෘත්තීය මිත්‍ර බය නෑ. ඉතින් ජනාධිපතිවරේ වෘත්තීය මිත්‍ර බය වෙන්න ඕනේ නෑ. ඈ? අපිට ප්‍රශ්න අනිත් එක ජනාධිපතිතුමා ගෝ බය නෑ කියලා අපි කියන බය වෙන්න එපා. වෘත්තීය මිත්‍රව එහුම් ගන්න දෙන්න. දැන් මේක කඩාකප්පල්කාරී ක්‍රියාවලියක් කරනවායි කියලා මෙතනද වා. ඔව් ඒක එහෙම උනානේ මොකද මේක ඇත්තම කඩාකප්පල්කාරී වගේ තමයි රජයේ දනුනේ. ඇයි මෙතෙන්ට ආවේ? ඡන්දේ ඉල්ලන කට්ටිය. මෙතන ඇවිල්ලා ඡන්දේ මේ කැම්පේන් එක කරන්න ගත්තා. ඈ කවදාම වරායගෙන වරායේ හැම වැඩකටම අකුල් හෙලපු වරායේ වල් විකුණන්න හදපු සමහරව මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ වේදිකාව කරගන්න හැදුවා. එතකොට රජයට එහෙම විතරක සාධාරණයි. ඒක මේ අපිට ඒක නවත්ත ගන්න බෑ. මොකද අපි වෘත්තමති 23 මීටි එක මතයක. ඒ නිසා අපි එන හැමෝට මෙතන එන්න දුන්නා. එක කට්ටියකට අවිල්ල දැන් මේවා විකුණන්න යහපාලන ආණ්ඩුව කාලේ මේවා විකුණන්න ප්ලෑන් කරපු සැලසුම් හදපු වෙවුන් අවිල්ල යනකොට මුකුත් කචල්ලයක් අපි මේ හිටියා ඒ නිසා මුකුත් කචල්ලයක් දෙන්න තිබුණේ හැබැයි 6 වෙනිදා උත්තරේ අරගෙන ආපු විමල් වීරවංශරයි ගම්මන්පිල මහත්තයරයි අපේ වරාය සේවකයෝ දැම්මලා හූ කියන වැඩසටහනකුත් අපේ සමහර මිනිසු ක්‍රියාත්මක කෙරෙව්වා ඒව ප්‍රශ්න මේ වගේ දේවල් වෘත්ති අරගල වල වෙනවා හැබැයි ඒ කිසිම කෙනෙක්ට බැරි වුණා අපේ මේ 23 දෙනාගේ එකමුතුව කරන්න. ඒක තමයි මේකේ තියෙන ලොකුම ජයග්‍රහණය. දැන් අදිනම් වැඩ පටන් ගන්නවා. මේ දැන් පටන් ගන්න තියෙන වැඩ. වැඩ දෙකම. අපි මේ කට්ටිය නිල වශයෙන් බස්සලා එමු අපේ සහෝදරවරු, වැලිගම සහෝදරයා. ඔයාගේ නම තමයි. මම ශාමල් සුමනරත්න, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංඝමේ ප්‍රධාන ලේකම්. ඒ වගේම නගරීය පරිරන්තයේ සුරකී වෘත්තීය සම්පතක උදව් වෙනුවෙන් කතා කරන්නේ. දිනා ගැනීමේ සටනට. නගරීය පරිරන්තයේ දිනා ගැනීමේ සටනට. එකමුතුවට ජයවට වරාය සටනට වරාය සටනට වරාය සටනට එකමුතුවට මුළු සමස්ත ජනතාවට වරාය සටනට ජයග්‍රහයි කරවු සටනට ජයගත්ත සටනට ආන්සි වුණ හැමටම එකතු වුණ හැමටම සමගි වුණ හැමටම जाए रे मां अरे सपन दे एक मिनट कराई भाई सपन दे
අපි ප්‍රතික්ෂේප කරනවා. එතෙන්දි සමහර වෙලාවට අපි මෙතන ඉඳගෙන අපි හිතේ මේ කට්ටිය අපිට ඇවිල්ලා සත්භාවයෙන් මාතෘභූමිය වෙනුවෙන් උදව් කරයි කියලා. හැබැයි එයා ඇවිල්ලා මේ මිනිස්සු ඇවිල්ලා උත්සාහ කළේ තමන්ගේ දේශපාලන මතය වපුරලා ආණ්ඩුවට ඡන්දෙ දෙන්න හෝ ආණ්ඩුවට ඡන්ද නොදෙන්න හෝ කියන ප්‍රකාශ කරන්න. මේ සමහර අය සමහර කට්ටිය මෙතෙන් තමයි ආවා අපේක්ෂක යමුවා. ඒ කට්ටිය සාය ඒ ආපු ඒ නියෝජිතවරු සමහර කට්ටිය ඉතාමත්ම වගකීමෙන් මේ රටේ ජාතික අවශ්‍යතාවය වගකීම හඳුනාගෙන පක්ෂ විපක්ෂව දේශපාලන වලට කඩයන්නේ නැතුව මේ අපේ වෘත්ති අරගලයට කල්පනාංගම උදව් කළා. මේ සියලු දෙනාගේ මහා සමාජදායක ප්‍රහලයක්. ඒක අපි ඒකට අපේ වෘත්ති සමිති නායකයෝ 23 දෙනාටම අපේ ආචාර්ය පුද කරනවා. අපේ සතයන් සමග
නැවතමේ අරගලය මීට වඩා ජයග්‍රහණ මට්ටමින් අපි ආරම්භ කරනවා කියන මතක් කිරීම ගන්නවා ඒක නිසා අවස්ථාවක් උදා කරන්න එපා අත්දිට වන්න අපි කියන්නේ මේවා එතන ඉඳලා පටන් ගත්තොත් මේ භාණ්ඩාගාරයට අතෙන්ද පටන් ගත්තොත් මේ භාණ්ඩාගාරයට විශාල මුදල් පුරවන්න අපිට පුළුවන් ඒක නිසා සාමයේ සහෝදරයා කිව්වා වගේ ये सब कच्चा है कि मैं मुझे क्या मार के अभी समझ में नहीं आ रहा है।